අයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදෑසන පුවත් තුලින් උදේෂාන ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල LPL හරහා කොරෝනා පොකුරක් ඇතිවීමේ අවධානම සමගි ජනබලවේගයේ අනුතුරු අඟවයි තත්ත්වේ භයානකයි පාසල් ආරම්භ කරන්න එපා ගුරු සංගම් ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිතිය රජයෙන් ඉල්ලයි යහපාලන ආණ්ඩුව අපේ හැම දෙයකින්ම පරිගත්තා නව මැනින් වෙළඳපළ ජනතා අයිතියට පත් කරමින් අගමැති කියයි ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත රජයේ විසින් එළඹෙන සඳුදා දින පාසල් විවෘත කිරීමටගත් තීරණය කිසිසේත් සුදුසු නොවන බව ලංකා ගුරු සංගමය ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිතිය පෙන්වා දෙනවා පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාස 3 වනදා සියලු පාසල් වෙත තෙවන පාසල් වාර්ය සඳහා වන නිවාඩු ලබා දීම සිදු කළ අතර වෛරස ව්‍යාප්තිය හේතු කරගනිමින් දිනෙන් දින තෙවන පාසල් වාර්ය සඳහා පාසල් ආරම්භ කිරීම කල් දැමීමට සිදු වුණා කෙසේ නමුත් ලැබුණු සෞඛ්‍ය නිර්දේශ මත බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැරුණුකොට එළමෙන 23 වන සඳුදා දින 6 වසරේ සිට 13 වන ශ්‍රේණිය සඳහා සෙසු පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පී. රිස් මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා කෙසේ වෙතත් මේ වන විට පවතින තත්ත්වයේ හමුවේ තවදුරටත් පාසල් විවෘත නොකරන ලෙසයි ලංකා ගුරු සංගමයේ ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති පවසන්නේ එළමෙන සඳුදා 6-13 වසර පාසල් පටන් ගන්න තීරණය කරලා තිනෝ දැන් බරපතල රෝග ව්‍යාප්තියක් තුළ මේ තීරණය අරන් තියෙන්නේ ඉතින් මේ තීරණයේදී අපි පැහැදිලිවම කියන්නේ මේක දෙමව්පියන්ට පැහැදිලි විශ්වාසයක් ඇති වෙන්න ඕනේ තමන්ගේ දරුවන්ට කොවිඩ් අවදානමක් පාසල් පද්ධතිය තුළ ඇති නොවේ කියන එක ඒ සඳහා සෞඛ්‍ය අංශයේ කතා කරලා කටයුතු කරන්න ඕනේ අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා කව මේ සම්බන්ධයෙන් චක්‍ර ලේකයක් නියුත් කරනවා කියලා අපි දැක්කා අධ්‍යාපන ලේකම්වරයා නියුත් කරලා තිනවා චක්‍ර ලේකයක් ඒ චක්‍ර ලේකේ යටින් සඳහන් කරලා තියෙනවා විධිමත් චක්‍ර ලේකයක් නිකුත් කරනවා කියලා. තවමත් මේ මාධ්‍ය සාකච්ඡාව අපි කතා කරන සිකුරාදා තවමත් නිකුත් කරලා නැහැ. සමුදා ඉස්කෝලේ පටන් ගන්න. අද පාර්ලිමේන්තුවේදීත් අපි දැක්කා ජී.එල්.පී. රිස් අමාත්‍යවරයා කියලා තියෙනවා දැන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරලා තීරණය කරගෙන අපි දන්නවා අධ්‍යාපන ශිෂ්‍ය කිසිම වෘත්තීය සමිතියක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා නැහැ. ඒක නිසා මේ ජනත් ළමයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍යයි. සැලසුමක් සහිතව විධිමත් ක්‍රමවේදයකට පාසල් ආරම්භ කරන්න ජී.එල්.පී. රිස් අමාත්‍යතුමා නින්දේ අවදීලා වගේ ඊයේ හදිස්සියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා 23 ඉඳලා පාසල් පටන් ගන්නවා කියලා දවස් 3ක් තියලා කීවට පාසල් පටන් ගන්න බෑ. ඒක තමයි ඇත්ත යථාර්ථය. දැන් පසුගිය වතාවේ පාසල් ආරම්භ කරද්දී මේ සැලසුමකට අනුව යම් ප්‍රමාණයකට සැලසුමකට අනුව මේ කටයුතු දියත් වුණා. නමුත් මේ වතාවේ කිසිදු සැලසුමකින් තොරව තමයි මේක සිදු වෙමින් තිබෙන්නේ. මේක අන්තිම අමනෝච්ච ක්‍රියාව. දරුවෝ කියන්නේ අපේ ජීවිත. ඔවුන් කුමන තත්වයකදී වුව අපි අවධානයට ලක් කරන්න සූදානම් නැහැ. මේක දේශපාලනයක් නෙවෙයි. දේශපාලනයෙන් තොරව සියලුම දෙනා අපි විරුද්ධ යුතු කාරණයක් පාසල් නැවත විවෘත කිරීමට අපි සියලු දෙනාම එකතු වෙලා රජයට විරුද්ධව නෙවෙයි අපි මේක වහාම රජය දැනුවත් කළ යුතුයි. මෙවැනි මෝඩ තීන්දුව ගන්න එපා. එනිසා මේක වහාම නතර කර යුතුයි. මෙතර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය අද පැවති මාධ්‍ය හමුවකදීද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා මෙලෙස අදහස් පළ කළා. පාසල් විවෘත කිරීම පිළිබඳව මේ තීන්දුව ගැනීම ඉතා භයානක තත්වයක් හැටියට අපි දකිනවා. දෙවතාවක් හිතන්න කියලා මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා මේ පාසල් විවෘත කිරීම පිළිබඳ. මේ පාසල් ඇරීම මේ වෙලාවේ ගත යුතු ප්‍රමුඛත්වයද? එතකොට ඊට පස්සේ ඒක වැරදුනොතින් මේ වගේ සත්වයක් උදා වුනොතින් දැන් ඊට පස්සේ කියයි මොකද්ද ඊළඟට කියන්නේ? පාසල් වල දරුවන් හරියට හැසිරුන් නැති හින්දා එහෙම නැත්නම් පාසල් වල ඉන්න විදුහල්පති ඒ අර කමිටුවත් හරි නිසි තීන්දුව ගත්තේ නැති හින්දා කොරෝනා පාසල් පොකුරක් ඇති වුණා කිය. ඒක ජනාධිපතිතුමා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් කියයි අධ්‍යාපන ඇමතුමා කියයි සෞඛ්‍ය ඇමතුමිය කියයි අනේ අහිංසක පාසල් දරුවන්ගේ අර දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ විදුහල්පති ගුරුන්ගේ ආදි ශිෂ්‍යන්ගේ කමිටුට බෝලේ පාස් කරා. මෙතර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි දැක්කා මේ අද අවුරුද්ද තුලදී අවස්ථා කිහිපයකදීම දරුවන්ගේ අධ්‍යාපනයේ යම්කිසි විදියකින් අතරමඟ නැවතීමක් සිදු වුණා කොවිඩ් 19 රෝගයේ වසංගතය නිසා ඒ මුළු රටපුරාම සිදු වුණා. නමුත් ඒ අභියෝගය ජයගෙන මේ අවුරුද්ද තුලදී ශිෂ්‍යත්ව විභාගයත් උසස් පෙළ විභාගයත් අපිට පවත්වන්න පුළුවන් වුණා. නමුත් අනිත් දරුවන්ගේ අධ්‍යාපනය ඒ විදියටම දිගටම පවත්වාගෙන යන්න ඕන විධිමත් අධ්‍යාපනය දරුවන්ට ලබා දීම සඳහා කරන්න තියෙන විකල්ප හෝ එකම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදු වෙනවා. ඒ නිසා තමයි තවදුරටත් ප්‍රමාණවත් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසල් විවෘත කිරීම සිදු කළේ.
හුස්ම දෙනතුරු ජාතික රුක්රෝපණ වැඩසටහන ඊයේ දින ආරම්භ වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පැල මිලියන 2ක් සිටුවීමේ හුස්ම දෙනතුරු ජාතික රුක්රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ජනාධිපතිවරයා ද පෙරවරුවේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මුලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැලය ලෙස සුදුසඳුන් පැලයක් රෝපණය කරනු ලැබුවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ හමුදා මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනෙන්ට් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වායන මහතුරුන්ද පැල සිටුවමින් වැඩසටහනට එක් වුණා. රට පුරා පැල බෙදා දීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පැල බෙදා දීමද මෙහිදී සිදු වුණා. පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30% දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරෙනවා. වයිගොලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය කරන අතර ඉදිරි වසර 5 ඇතුළත පැල මිලියන 2ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය ආරක්ෂක මූලස්ථානයේ හා ශ්‍රී ලංකා යුද හමුදාව එකබද්ධව වැඩසටහන ක්‍රියාත්මකයි. පැලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ජනතාව වෙත පැවරුණා. පැලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළඳ සංකීර්ණය විවෘත කළා. පහසුකම් රැසකින් සමන්විත මෙම නව මැනින් වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක කෙරෙන අතර මහල් හතරකින් සමන්විත පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණයේ තෙවන මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවලු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවනසේ සකසා තිබීම විශේෂත්වයක්. මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2කට සීමා වී තිබුණු මැනින් වෙළඳ සංකීර්ණය අක්කර 13.5ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්ව තිබෙන අතර මේ उपदेश මැදිහත් තෝගවල සංකීර්ණයේ කටයුතු નિયમિત පරිදි නිම කරලා ජනතා අයිතියට පවත් කරන්න අපිට හැකි වුණා. මැදිහත් තෝගවල සංකීර්ණය පැලියකොඩට ගෙන යන අවස්ථාවේ එම තමයි කොළඹ එළවලු සංකීර්ණය ගෙන යාමට මූලික සකස් කිරීම මම විශ්. ඒ අනුව මැනින්වල සංකීර්ණයේ ඉදිකිරීම කටයුතු 2013 වර්ෂයේදී ආරම්භ කළා. පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ මේ කටයුතු මන්දගාමීව නොකරන්නට මේ ජනතා ඉදිරියට පැති බොහෝ කල් ගත විය යුතු බවත් කියන්න ඕන. ඒක හොඳයි. නැත්තම් අපිට ඇවිල්ලා විරුද්ධ කරන්න බෑනේ. තා හැමදේම කරන්නේ අපි හදපුවා ඒකට විරුද්ධ කරපු එක. නමුත් අපේ රජයත් යටතේ ආරම්භ කරපු ව්‍යාපෘති අපේ රජයක් යටතේම විරුද්ධ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මේ අපි ආරම්භ කරපු හැම දෙයක්ම වුණ අඩපණ කරා. පලිගත් මත්කල ගුවන් තුටුපොළ වීගබඩාවක් කරා. වීගබඩාවක් කරන ගුවන් තුටුපොළ හැම දෙයකින්ම පලිගත්තා. අපෙන් විතර නෑ නමිනුත් පලිගත්තා. කොටාබේ ජනාධිපතිතුමාට නඩු දැම්මා. අපිට නඩු දැම්මා. කටක් නිදහස් කරගත්තම යුද්ධයක් අවුරුදු 30ක කාලයක් විච යුද්ධයක් අවසන් කරාම රටේ රටක සංවර්ධනය කරාම එක පැත්තකින් ඕවර් විඳින්න අපි පුරුදු වෙන්න ඕන. අපි මාළු එළවලු තොග වෙනදාම් පමණක් නොවේ. පිටකොටි පවත්වාගෙන යන වියලි ආහාර තොග බඩු, කුඩුනැගිලි දවිය තොග බඩුද ඉදිරියේදී පෑලියට ගොඩට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. පැලියගොඩ හුමාරු සමග දිවිනේ සෑම් ප්‍රදේශයකම ගමන් කරන අධිවේගී මාර්ගයක් සම්බන්ධ වෙන නිසා ඉතා පහසුවෙන් මෙම තොගබඩු කුලඹට අරන් එන්න ගුයි මහතුන්ට විශේෂයෙන්ම විශාලම වාසිය. ඉතින් ඒ නිසා ජනතාවට පහසු වෙන වැඩ පිළිවෙලක් සකස් කිරීම ඔබගේ යුතුකම. කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම තුළින් තවත් කොරෝනා පොකුරක් බිහිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා පවසනවා. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ කොවිඩ්-19 වසංගතය රට පුරා බොහොම සීග්‍රයෙන් පැතිරලා යන අවස්ථාවක ඉතාමත්ම කඩිනමින් දැන් මේ එල්පීඑල් ක්‍රිකට් තරගාවලියක් සූදානම් කරලා ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙනවා. මේ මාසේ 26 වෙනිදා ඉඳලා දැන් මේ වෙනකොට මේ එක් අයෙක් මේ තරගාවලියට පැමිණුණු රවින්ද්‍රපාල් සිං කියන ක්‍රීඩකයා
කොරෝනා පොසිටිව් තත්ත්වයට පත් වෙලා තියෙනවා විශේෂයෙන් විවිධ රටවල් වලින් අපේ රටට මේ ක්‍රිකට් තරගාවලිය හරහා මාධ්‍යවේදීන් සමහල්ලාවට උපදේශකයින් ක්‍රීඩකයින් විස්තර විචාරකයින් මේ සියලු අය මේ අපේ රටට එනවා ක්‍රිකට් තරගාවලිය හරහා විදේශ රටවල් වලින් මේ එන අය අපිට කොරෝනාත් අරගෙන ආවොත් අපිට තවත් කොරෝනා පොකුරක් අපේ රට තුල නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි නුවරඑළිය දිස්ත්‍රික්කේටම PCR යන්ත්‍ර එකයි තියෙන්නේ විශාල අවදානමකට පත් වෙලා තියෙනවා මේ කොවිඩ් ප්‍රශ්නේෙන්ද මේ කොවිඩ් ප්‍රශ්නය වත්ත තුලට ගියොත් බලන්න විශාල අවදානමක් තියෙනවා දැන් මේ අවස්ථාව වෙනකොට නමුත් කිසිම සූදානමක් නැහැ ඒ සඳහා තියෙන ප්‍රතිපාදනය මොනවද නැහැ කිසිම ප්‍රතිපාදනයක් නැහැ එහෙනම් සම්පූර්ණයෙන්ම වතුකරේ ජනතාව අමතක කරපු බජට් එකක් හැටියට තමයි මේක විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙරට කොරෝනා වෛරසය පාලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඉතිහාසයේ කවදාවත් 3න් 2ක් ගන්න බෑ කියමු ඡන්ද ක්‍රමයේ ඇතුලේ 3න් 2කුත් පොහොට්ටුව ගත්ත සින්නදොරේගේ දුර්වල නායකත්වය නිසා විරුද්ධ පක්ෂේ එහෙම අමාරුවෙන් 54 ගැට ගහගත්ත සින්නදොරේට දැන් මාස 2යි ගියේ 54ක් නැහැ. දැන් හාෆ් සෙන්චරිකුත් නැහැ. දැන් තියෙන 48යි. 20 වෙනි සංශෝධනයේ 6ක් ගලවලා. අඩු ගානේ පෙරේදොරේ ඡන්ද විසිගාන පෙරදුනත් පෙරේදොරේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අල්ලගෙන හිටියා. පෙරේදොරේ රටේ නායකයා වෙන්න දන්නේ නැහැ විපක්ෂ නායකයා වෙන්න දන්නවා. සින්නදොරේ නායකයා වෙන්න දන්නෙත් නැහැ විපක්ෂ නායකයා වෙන්න දන්නෙත් නැහැ. මම හිතන්නේ සංගල මමරවීර සර් ෆේල් කියන එක ගෙනලා තියෙන්නේ මිනිස්සුන්ට කිව්වට මේ ගෝඨාභය සර් කියලා මේ සර් කියන්නේ සජිත්. සර් පටන් ගන්න එකනේ. සර් ෆේල් සර් කියන්නේ සජිත් ෆේල් කියලා මම මේ කියන්නේ. ඊගාවට 18000කින් ඊයේ වෙනකොට 12000 රෝගීන් සුවපත් වෙලා ගෙදර ගියා. 12000ක් සුවපත් කරපු ගෝඨාභය මහත්තයාද පාස්. එහෙම නැත්නම් දැන දැනත් පාස් කු ප්‍රහාරයේ වෙලාවේ කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැතුව තමන් සහ තමන්ගේ දරුවෝ ටික විතරක් බේරන ගෙවල් වලට හිටපු ඒ අයද පාස්. 2021 මේ ගෙනාපු අයවැලේකණය මේක රන් හා සමානයි. මේ අයවැලේකණ තුල තමයි මෙරටේ සමස්ත අනාගත සංවර්ධන ක්‍රියාදාමයේ ලෝකයේත් එක්ක මහ දවන්තරට බවට පත් කිරීමේ ඒ වැඩපිළිවෙල මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ පොතකට සීමා නොවි ප්‍රායෝගිකව මේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ යුගය නතර කරන්නේ මේ රටේ හැම පැත්තෙම අපි සංවර්ධනය කළා එකසේ සත් කළා. ධනාත්මකව හිතන්න රට ගොඩනගන්න විනාඩියක්. සෞභාගී දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිවාස අහිමි සියලු දෙනාට නිවාස ඉදිකර දීමේ වැඩසටහනට උර දෙමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ නිවාස ඉදිකර දීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4කට අයත් ග්‍රාම සේවා වසම් 102කින් තෝරාගනු ලැබූ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ පළමු අධ්‍යයනයේ මූල්‍යාධාර ප්‍රදානය වවුනියාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ වවුනියාව දිස්ත්‍රික් ලේකම් SM සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාසවල ඉදිකිරීම මාස 6ක පමණ කාලයක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන් ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.